මහරහතුන් වැඩිමග උස්සේ දහම් දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සිරස FM පන්සිල් මළුවේ අද මේ විශේෂ දහම් සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්නේ සතිය සිහිය මේ කියන කාරණය අප තුල නැතිවීම කෙනෙක්ව විශාල අනතුරකට පත් කරනවා නේද ස්වාමින් වහන්ස? මෙහෙමයි මිනෝනා, දැන් සතියේ සිහියේ දුර්වලභාවය තුල අපිව අනිවාර්යෙන්ම ඇදලා දාන්නේ සතරපාය දිසාවටමයි, සැබෑ අරමුළුවෙන් බැහැරටමයි. ඒතකොට මේ සතිය සීයේ ශක්තිමත්භාවය අපි ඇති කරගැනීමේදී ඒක මේ බුදුරජාන් වහන්සේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා පෙන්වන්නේ භික්ෂු භික්ෂුණී කියන කොටස දෙකට විතරක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ කොටස් හතරටමයි. තේරෙනවද? ඒතකොට මේ කොටස් හතර උදෙසාමයි බුදුරජාන් වහන්සේ මේ අවවාදය කරන්නේ. එසක් කොතනකවත් ගිහි පින්වතුන්ලා හිතන්න එපා මේ අවවාදයේ සිද්ධ කරන්නේ ස්වාමින් වහන්සේලාටයි සංඝයාටයි මේක අපිට අදාළ නැහැ කියලා. ඒතකොට ගිහි පින්වතුන්ලාගේ අවසාන ඉලක්කය විය යුත්තේ මොකද්ද? උතුම් සෝවාන් ඵලයට පත් වීම. ඒතකොට ගිහි පින්වතුන්ලාගේ අවසාන ශක්තිමත්ම මේ ඡන්දය කැමැත්ත විය යුත්තේ උතුම් සෝවාන් ඵලයට පත් වීම නම් සෝවාන් ඵලයට පත් වීමට අදාළ ප්‍රධාන ධර්මතාවය තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියන දේ මේ භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට විතරක් අදාළව වෙන් කරලා කියපු ධර්මයක් නෙමෙයි. ඒතර මේ ධර්මයේ මුළු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසටමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරයතුරුවම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවවාදය කෙරෙහි සතිය සිහිය පිහිට ගන්න ඕනේ. තේන්න? මේ උතුම් අවවාදය කෙරෙහි අපි සතිය සිහියෙන් බැහැර වුණොත් අපි නිරයතුරුවම භව ගමනක් භව උපාදානයක් උදෙසායි අපේ ජීවිත අරන් යන්නේ. භික්ෂුවක් වුණත් ඒ ජීවිතය අරන් යන්නේ භව උපාදානයක් උදෙසා. ඒතර භව උපාදානයක් උදෙසා අපි අරන් ගියා නම් අනිවාර්යයෙන්ම ජරා ව්‍යාධි මරණ ජාති මේ සියල්ල මේ උපාදානය තුල තියෙනවා. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ යම්සේද ඔබලාගේ ඇවතුම් පැවතුම් බලාපොරොත්තුනේ, ඔබලාගේ මේ ධර්ම මාර්ගයේ කොයි ආකාරයෙන් සකසා ගතිද කියලා බලාපොරොත්තුනේ, ඊට අදාළව ජීවත් වෙන්න. එතකොට ඊට අදාළව ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්ම ගොඩක් තියෙනවා. මට ඔබතුමිය මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහපු නිසා මට මේ වෙලාවේ මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ගංගාවක් අයිනේ වැඩ සිටින වෙලාවේ මේ ගංගාවේ සැඩපහරත් එක්ක කොටයක් ගලාගෙන යනවා. කොටයක් ගලාගෙන යනවා. සැඩපහරත් එක්කම වේගෙන් ගලාගෙන යනවා මේ කොටය. බුදුරජාණන් වහන්සේ මේ ගංගාවේ සැඩපහරට අවුවෙලා ගලාගෙන යන කොටය දැකලා බුදුරජාණන් වහන්සේ සමග වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට සුන්දර ධර්මයක් දේශනා කරනවා. තේන මේ ධර්මය මහත්යෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට සතිය සිහිය වඩාගෙන තමාගේ අරමුණ උදෙසා ඉලක්කේ යොමු කරගන්න සුන්දර ධර්මයක් අවවාදයක් බුදුරජාණන් වහන්සේ අපිට කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ගංගාවේ සැඩපහරට අවුවෙලා ගලාගෙන යන මේ කොටය දැකලා කියනවා, මහණෙනි මේ කොටේට උපද්‍රවයන් කීපයක් වෙන්න පුළුවන්. තේරෙනවද? පළවෙනි උපද්‍රවය තමයි මේ කොටේ මෙහෙම ගහගෙන ගිහිල්ලා දකුණු යුරට ගොඩ ගන්න පුළුවන්. දකුණු යුරට. දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ කොටේ දකුණු යුරට ගොඩ ගැහුවේ නැත්නම් මේ කොටේ වම් යුරට ගොඩ ගන්න පුළුවන්. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොටේ වම් යුරට ගොඩ ගැහුවේ නැත්නම් මේ කොටේ මැද ගිලා බසින්න පුළුවන්. තේනවාද? ඒ කියන්නේ වතුර මැද්දෙම හැමම පතුලට ගිලා බහිනවා. තුන්වෙනි උපද්‍රවය. හතරවෙනි උපද්‍රවය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොටය මැද්දෙ ගිලා බැස්සෙත් නැත්නම් මේ කොටය මිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙන්න පුළුවන්. මිනිසුන්ගේ ග්‍රහණයට. හතරවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය මිනිසුන්ගේ ග්‍රහණයට අහුනෙත් නැත්නම් නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙන්න පුළුවන්. තේරෙනවද? පස්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුනෙත් නැත්නම් මේ දර කොටය සුලියකට අහුවෙන්න පුළුවන්. හයවෙනි උපද්‍රවේක. හයවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය සුලියකට අහුනෙත් නැත්නම් මේ දර කොටය දැන් ගොඩාක් දුර ඇවිල්ලා තියෙන්නේ. තේන්නද? කරුණු හයක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මුහුද කිට්ටුවටම ඇවිල්ලා මේ දර කොටය කුණු වෙලා කෑලි කැඩිලා වතුරෙම විසිරලා යන්න පුළුවන්. හත්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දර කොටය කුණු උනේත් නැත්නම් මේ දර කොටය අනිවාර්යයෙන්ම මහා සාගරයට ගලාගෙන යනවා. ඒතොර ඉනම් මේ දර කොටය මහා සාගරයට ගලාගෙන යන්න ඉස්සෙල්ලා බාධක හයක් තියෙනවා පහු කරන්න.
මේ බාධක හයට කොටු වුණොත් කවදාක්වත් මේ දරකොටේ මහසාගරයට ගලාගෙන යන්නේ නැහැ. එතකොට නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ මේ කාරණා හය පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නිරේතුරුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ගේ සතිය සිහිය වර්ධනය වෙන ආකාරයෙන් අපිට මතු කරන පෙන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම මොකද්ද කිව්වේ? මේ දරකොටය ගලාගෙන යද්දී මුලින්ම වෙන්න තියෙන උපද්‍රවේ මොකද්ද? දකුණු යුරට ගොඩ ගන්න පුළුවන්. මොකද අපි දැකලා තිනවා ගංගා දෙපැස්සේ කොට සමහරලාට ගොඩ ගහලා තියෙනවා. එතකොට මේ කොටය දකුණු යුරට ගොඩ ගන්නවා කියන කාරණේ අන්න බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්වනවා. මොකද්ද? මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස මේ ධර්ම මාර්ගයට බැසලා ඉදිරියට යනකොට මේ අධ්‍යාත්මික රූපයට කොටු වෙන්න පුළුවන්. ඒක පළවෙනි උපද්‍රවය. අධ්‍යාත්මික රූපය කියන්නේ මොකද්ද? මේ තමාගේ ආයතන 6, ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ තමාගේ ආයතන 6 මගේ කරගෙන මේවා කෙරේ තියෙන තෘෂ්ණාව නිසා අන්න එයා තමන්ගේ උත්තම ධර්ම ජීවිතය විනාශ කරගන්න පුළුවන්. ඒක පළවෙනි උපද්‍රවය. එයා මේ රූපය නිසා මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මනස කියලා මමත්වයේ දැඩිභාවය තුළ මේ රූපය අරගෙන ඒ නිසාම තමන්ගේ ධර්ම මාර්ගය විනාශ කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරකොටය දකුණු යුරට ගොඩ ගැව්වා හා සමානයි කියලා. එතකොට එසේ නොවී කොටේ දකුණු යුරට ගොඩ ගැහුවෙත් නැහැ. දැන් ඉස්සරහට යනවා, පැවිද්ද ඉස්සරහට යනවා. එයා කවදාකවත් අධ්‍යාත්මික රූපයට ලැබුණේ නැහැ. එහෙම ඉස්සරහට යද්දී බුදුරජාන් වහන්සේ කියනවා මේ කොටය වම් මියුරට ගොඩ ගන්න පුළුවන්. එතකොට මේ කොටය වම් මියුරට ගොඩ ගන්නවා කියන්නේ මොකද්ද? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා බාහිර රූපයට යා බැඳෙන්න පුළුවන්. දැන් එයා තමාගේ රූපයට බැඳුනේ නැහැ. තේරෙනවද? තමාගේ රූපය කෙරෙහි බැඳීමක් සකස් කරගත්තේ නැහැ. නමුත් එයා බාහිර රූපයන්ට ඔන්න බැඳෙනවා. එතකොට බාහිර රූපයට බැඳෙනවා කියන්නේ බාහිර අම්මා, තාත්තා, බිරිඳ, සාම්පුරුෂයා, ඔය වගේ රූපයන්ට, පන්සල, ආරණ්‍ය, කුටිය, කැලය කියන මෙන්න මේ බාහිර රූපයන්ට එයා බැඳිලා යනවා. බැඳිගිහිලා එතනින් තමන්ගේ පැවිදි ජීවිතය නැත්තම් ධර්ම මාර්ගේ විනාශ කරගන්නවා. එතකොට කෙනෙක් ඉන්නවා, එයා අධ්‍යාත්මික රූපයට බැඳුනෙත් නැහැ. ඒ කියන්නේ බාහිර රූපයට බැඳුනෙත් නැහැ. ඒ කියන්නේ මොකක්ද? එයා වම් මියුරට ගොඩ ගැහුවෙත් නැහැ, දකුණු යුරට ගොඩ ගැහුවෙත් නැහැ. එයා දැන් ඉස්සරහට යනවා. එහෙම යනකොට බුදුරයන් වහන්සේ කියනවා මේ දරකොටය මේ ගංගාවේ පතුලට ගිලා බසින්න කිඳා බහින්න පුළුවන්. දරකොටේ පෙඟිලා පතුලටම කිඳා බහින්න පුළුවන්. එතකොට මේ පතුලට කිඳා බහිනවා කියන කාරණේදී බුදුරයන් වහන්සේ ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිළිසර කොහොමද කියන්නේ? තුෂ්ණාව නිසා එයා විනාශ වෙලා යන්න පුළුවන්. දැන් මුලින් මොකද්ද කිව්වේ? අධ්‍යාත්මික රූපයට බැඳීම නිසා එයා විනාශ වෙන්න පුළුවන්. දෙවනුව මොකද්ද කිව්වේ? බාහිර රූපයට බැඳීම නිසා එයා විනාශ වෙන්න පුළුවන්. ඒ දෙකෙනුත් එයා බේරිලා ඉස්සරහට ආවොත් අන්න තුන්වෙනි අනතුර තමයි තුෂ්ණාව නිසා එයා විනාශ වෙන්න. ඒක තුෂ්ණාව නිසා එයා විනාශ වෙනවා කියන්නේ මොකද්ද? තුෂ්ණාව කියන්නේ හේතුඵල ධර්මයක්. තේරෙනවද? තුෂ්ණාව කුමක හේතුඵල ධර්මයක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොවැඩීම නිසා සකස් වෙන්නා වූ හේතුඵලයි. තේරෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වල වෙන තෘෂ්ණාව වැඩි වෙනවා. තෘෂ්ණාව වැඩි වෙන මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා. මොකද දුක සකස් කරන්නේ තෘෂ්ණාව විසින්. එහෙනම් දැන් තුන්වෙනි උවදුර මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව නිසා මේ පැවිදි ජීවිතය, මේ භික්ෂු ජීවිතය විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට දැන් තෘෂ්ණාව නිසා විනාශුනේ කුමක් නිසාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුනේ නැහැ. නමුත් එයා දක්ෂ වුණා අධ්‍යාත්මික රූපයට නොබෙදීන්න, බාහිර රූපයට නොබෙදීන්න. තේන? එයා ඒකට දක්ෂයි. දැන් ගිහි ජීවිතය තුළදීම එයා දක්ෂ වුණා සුපටිපන්න ගුණ ඇති කරගන්න භික්ෂුවක් නම්. ඒතොර ගිහි ජීවිතය තුළ සුපටිපන්න ගුණ ඇති කරගන්නවා කියන්නේ මොකද්ද? එයා අධ්‍යාත්මික රූපයටත් බැඳුනේ නැහැ, බාහිර රූපයට බැඳුනේ නැහැ. එයා සමාජයට, අම්මට, තාත්තට ඒ කිසිම දෙයකට නොබැදී අන්න එයා උතුම් පැවිදි භාවයට ආවා. ඒතොර කෙනෙක් පැවිදි භාවයට එන්නේ ඇයි? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් කෙරේ තියෙන බැඳීම් වලින් බැහැර වෙලා ඒ අනතුරු දෙකෙන් එයා මිදුණා. දැන් මිදිලා එයා උතුම් පැවිදි භාවයට ආවා. පැවිදි භාවයට ආවට පස්සේ මොකද්ද වුනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගේ දුර්වල කරගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ දුර්වල කරගද්දී අන්න කොටේ පතුලට ගිලා බහිනවා. තේන්න? ආර්ය අෂ්ටාංගික මාර්ගේ දුර්වලයි, තෘෂ්ණාව වැඩුණා, පස්සේ කෙරේ තෘෂ්ණාව වැඩෙනවා, වැඩුණ තැන දුක වැඩි වෙනවා. අන්න එතරම් පැවිද්ද තුන්වෙනි තැනදී දුර්වල කරගන්න. අනතුරු දෙකකින් බේරුණා. අනතුරු දෙකකින් බේරලා තුන්වෙනි අනතුරේදී එයා කොටුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා හරි,
ඒ ස්වාමීන් වහන්සේ දකුණ යුරට ගොඩ ගැහුවෙත් නැහැ. ඒකොටේ දකුණ යුරට ගොඩ ගැහුවෙත් නැහැ. වම් යුරට ගොඩ ගැහුවෙත් නැහැ. මැද්දේ කිඳා බැස්සෙත් ඒ තුනෙන්ම බේරුණ තැන ඊළඟට යා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මිනිසුන්ගේ ග්‍රහණයට අවුවෙනවා කියලා. දැන් දර කොටයක් ගංගාවල ගලාගෙන යනකොට සමහර පැතිවල ඉන්නවා ගංගායිනේ අය ඒකට තොණ්ඩුවක් දාලා මොකක් හරි බාධකයක් විදලා දර කොටේ උඩට ගන්නවා මිනිසුන්ගේ උපද්‍රවය. තේන්න? ඒ වගේ දැන් මේ තුනෙන්ම මේ භික්ෂුව බේරුණා. එයා දැන් අධ්‍යාත්මික රූපයට බැඳෙන්නේ නැහැ, බාහිර රූපයට බැඳුන්නේ නැහැ. ඒ නිසා එයා පැවිදි වුණා. එයා අම්මා තාත්තා ගැන හිතුවේ නැහැ, සමාජය ගැන හිතුවේ නැහැ, දේපළ ගැන හිතුවේ. එයා පැවිදි වුණා. පැවිදලා ආරෂ්ඨාංගික මාර්ගයටත් වැඩුණා. දැන් ආරෂ්ඨාංගික මාර්ගයට වඩාගෙන යන්නේ. ඔන්න වඩාගෙන යනකොට හතරවෙනි උදුර වෙනවා මොකද්ද? මිනිසුන්ගේ ග්‍රහණයට යාවු වෙනවා. දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන කෙනෙක්. ඒ වඩන කෙනා නිරේතුරුවම මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ එයා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් එයා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ මං සුන්දර මිනිසෙක් වෙනවා කියලා. ඊළඟ ජීවිතේ මං මහානායක හාමුදුරුවෝ කෙනෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ජීවිතේ මං සත්ශ්‍රීක දෙවියෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ජීවිතේ මං රූපාවචර අරූපාවචර බ්‍රහ්මයෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා භවයේම භවයේ සැපේම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ගේ ග්‍රහණයට අහුණා. දැන් මේ තුනින්ම පෙන්නා. මේ තුනින්ම පෙන්න යා. ඒ කියන්නේ අධ්‍යාත්මික රූපෙට රැවටුනෙත් නැහැ, බාහිර රූපේ උපාදානය කරගත්තෙත් නැහැ. තුෂ්ණාවට වැටුනේ ආරෂ්ඨාංගික මාර්ගෙත් වැටුණා. දැන් ආරෂ්ඨාංගික මාර්ගය වඩමින් එයා මොකද දැන් කරන්නේ? එයා මිනිසුන්ගේ ග්‍රහණයට හා නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා. එතන මිනිසුන්ගේ ග්‍රහණයට නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ උන්වහන්සේ දැන් අධ්‍යාත්මික රූපෙට බැඳුනෙත් නැහැ, බාහිර රූපෙට බැඳුනෙත් නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. ශක්තිමත් කරගෙන නිරේතුරුවම මිනිසුන්ගේ නොමිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ එයා ඊළඟ ජීවිතේ සස්ත්‍රීක මිනිසෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. වර්තමාන භික්ෂු සමාජයේ බලවත් ආකාරයෙන් මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙලා තියෙනවා. එතකොට මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ අපි විශ්වාස කරනවා අපිට මේ මනුස්ස ලෝකය නිවැරදි කරන්න පුළුවන් කියලා. මේ මනුස්ස ලෝකයේ සත්වයා විඳින දුක, මේ මනුස්ස ලෝකයේ සත්වයා විඳින පීඩණය, මනුස්ස ලෝකයේ මිනිසයා විඳිනා වූ දුප්පත්භාවය, පීඩණයේ අසරණභාවයන් මේවා අපිට වෙනස් කරන්න පුළුවන් කියලා අපි හිතනවා. එහෙම හිතලා අපි සමාජ වගකීම් දරන්න යන දේශපාලනය කරන්න යනවා, සමාජ සේවය කරන්න යනවා, තනතුරු දරන්න යනවා. දැන් භික්ෂු සමාජය තුළ මේ කාරණේ තියෙනවා. ඒතර මේ කාරණේ තුළින් බුදුරජාණන් වහන්සේ මොකද්ද මෙතනින් අපිට දක්වන්නේ? මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා. මේ මනුස්ස ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියන ග්‍රහණයට අහු වෙනවා. මේ මිනිස්යා විඳින්නා වූ අකුසල් සංස්කාර අපිට වෙනස් කරන්න පුළුවන් කියන කාරණේ දකින්න. අපි සංස්කාරයන්ට අදාළව ලෝකේ දකින්නේ නැහැ. අපිට බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ධනවත් කෙනෙක් දැක්කත් දුප්පත් කෙනෙක් දැක්කත් මේ දෙදෙනා තුලින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේක නිවැරදි කරන්න යන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. නමුත් වර්තමාන භික්ෂු සමාජය නොදැනුවත් භාවය නිසාම මොකද්ද කරන්න යන්නේ? මේක වෙනස් කරන්න යනවා. දුප්පත් කෙනාගේ දුප්පත් භාවය වෙනස් කරන්න යනවා. ඒක දුප්පත් කෙනාගේ දුප්පත් භාවය වෙනස් කරන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. රෝගී භාවයට පත්වෙච්ච කෙනාට තෙල් මතුරලා බෙහෙත් දීලා ඒමහා කරලා අපේ සීලය දුර්වල කරගන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ලෝකයාට මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා පෙන්වන්න. රෝගී භාවය කියන්නේ නිරෝගී භාවය කියන්නේ සංස්කාරයක කියලා මතු කරලා පෙන්වන්න. පෙන්නලා ඒ සංස්කාර කෙරේ ඔබ වහන්සේලා බිය ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතෙන්දී මේ මිනිසුන්ගේ ග්‍රහණයට අසු වෙනවා කියන කාරණේ එතනින් මතු කළ දෙන්න. ඒතර මම මතු කළා ඊට ඉස්සෙල්ලා මම ප්‍රකාශ කළා නොමිනිසුන්ගේ ග්‍රහණයට අර වගේ දිව්‍ය බ්‍රහ්මතලයන් ප්‍රාර්ථනා කරගෙන ඒ උදෙසා අපේ පැවිද්ද ගත කරනවා. ඒ උදෙසා අපි පැවිද්ද දැන් අපි දැකලා තියෙනවා මට සමහර ස්වාමීන් වහන්සේලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මුණ ගිහිලා තියෙනවා. උන්වහන්සේලාගේ එකම අරමුණ ඊළඟ ජීවිතේ සුන්දර දෙවිය වෙන්න. ඊළඟ ජීවිතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක බ්‍රහ්මේ වෙන්න. ඒතකොට ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුණා. දැන් එතකොට බලන්න බාධක කීයක් තිබ්බද? එයා අධ්‍යාත්මික රූපයට අහුුනේ නැහැ. එයා බාහිර රූපයට අහුුනේ නැහැ. එයා තෘෂ්ණාව ඇති කරගත්තෙත් නැහැ. ආරේෂ්ඨාංගික මාර්ගය වඩා ගත්තා. ඊළඟට එයා නොමිනිසුන්ගේ ග්‍රහණයට හෝ මිනිස්සුන්ගේ ග්‍රහණයට අහුුනේ. දැන් එයා බාධක පහක් පැනගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. තේන්න? මේ බාධක පහ පැනගෙන ඉස්සරහට ආවනම් එයා දැන් සුන්දර භික්ෂුවක්. තේන්නාද? නමුත් මේ සුන්දර භික්ෂුව තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. දැන් මෙතන එයා අධ්‍යාත්මික රූපෙට බැඳුනේ නැහැ, බාහිර රූපෙට බැඳුනේ නැහැ කියන්නේ එයා පැවිද්දට එන්න දැන් තීරණය කරලා තියෙන්නේ. ඒ දෙක අතහැරලා එයා පැවිද්දට එනවා.
ඊළඟට පැවිද්දට ඇවිල්ලා දැන්ගේ ආරෂ්ඨාංගික මාර්ගය වඩනවා. අන තෘෂ්ණාවත් සියුම් කරගන්න. තෘෂ්ණාව සියුම් කරගෙන එයා දැන් මනුස්ස ලෝකේ නිවැරදි කරන්න පුළුවන් කියලා එයා හිතන්නේ නැහැ. එයා ලෝකේ හදන්න තනතුරු දරන්න උපාධි අරගෙන ලෝකේ හදන්න ඒවට යන්නේ නැහැ. ඊළඟට එයා දැන් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අහු වෙන්නෙත් නැහැ. එයා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කෙරේ විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. දැන් මේ කාරණා පහම ශක්තිමත් වෙලා එයා ඉස්සරහට එනවා. ඒ ඉස්සරහට එද්දී හයවෙනි කාරණේ අභියෝගය හැටියට අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ දරකොටය සුලියකට අහු වෙන්න පුළුවන්. සුලියකට එක පාට සුලිය කියන කාරණේ කොහෙන්ද කියලා මතුවෙන්න බෑ. ෂෙනෙන් ඇවිල්ලා සුලියකට අහු වෙලා මේ දරකොටේ විනාශ වෙලා යන. ඒ කියන්නේ දැන් මේ භික්ෂුව දැන් අධ්‍යාත්මික රූපෙත් බාහිර රූපෙත් තෘෂ්ණාව අඩු කරගත්තා. ඒ වෙනුත් මිදුණා. එතනින් ගියාම ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. දෙවියන්ටම අමනුෂ්‍යයන්ගේ ග්‍රහණිනුත් මිදුණා. දැන් නෝනා මේ භික්ෂුවට හොඳ ප්‍රතිචාරයක් සමාජයෙන් ලැබෙනවා. දැන් ප්‍රතිචාරය ලැබෙනවා කියන්නේ මොකද්ද? මේ ආකාරයෙන් භික්ෂුවක් ජීවත් වෙනකොට මිනිස්සෙයින් විසින්ම ගිහි පින්වතුන් විසින්ම එක එක සහතිකයන් ස්වාමීන් වහන්සේලාට දෙනවා. මොකද සාතිකේ මේ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා, මේ ස්වාමීන් වහන්සේ සකෘදාගාමි වෙලා, මේ ස්වාමීන් වහන්සේ අනාගාමි වෙලා, මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා. කවුද මේ සාතික දෙන්නේ? බෞද්ධ ජනතාව. දැන් ඔන්න සාතිකක් දුන්නා, සාතිකයක් දෙන බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් බැහැරට ගිහිල්ලයි මේ සාතිකේ දෙන්නේ. දැන් මේ වෙලාවෙ මට කියන්න ඕනේ වර්තමානයේ ගිහි පින්වතුන්ලා කරන්නා වූ බලවත් වරදක් තියෙනවා. මේ බලවත් වරද නිවැරදි කරගත්තොත් ඔබ ඔබට කරගන්නා වූ යහපතක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් ගිහි පින්වතුන්ලාට කියලා නැහැ ස්වාමින් වහන්සේලා මේ සෝවාන්, මේ සකෘදාගාමි, මේ අනාගාමි, මේ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ කියලා කොතනකවත් කියලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා දකින්න කියන්නේ සංඝයා හැටියට. සාරිපුත්ත මහ රහතන් වහන්සේත් සංඝයා හැටියටයි දකින්නේ. එදා ජීවත් වුණා වූ උපසම්පදා එකක් දෙකක් තුනක් තිබ්බත් සෝවාන් ඵලයට පත් නොවුණත් සංඝයා හැටියටයි දකින්න කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක් මේ සෝවාන් වෙච්ච ස්වාමින් වහන්සේ, මේ සකෘදාගාමි, මේ අනාගාමි, මේ රහතන් වහන්සේ කියලා දකින්න කියන්නේ නැහැ. ඇයි දැන් මෙයා අනිත්‍ය බවක් දේශනා කරන්නේ, පංච උපාදානස්කන්ධය දේශනා කරන්නේ, සතර සතිපට්ඨානේ ජාතක කතා දේශනා කරන්නේ නැහැ, මල්පාන් පූජා කිරීමේ ආනිසංස දේශනා කරන්නේ, ආමිෂේ දේශනා කරන්නේ නැහැ. මොනවද දේශනා කරන්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දේශනා කර, සතර සතිපට්ඨානේ දේ. ඔන්න දැන් එනවා වාහන වලින්, ලොකු වාහන වලින් තියෙන ලොකු ඔක්කොම ලේනවා. ආපුහම මොකද වෙන්නේ? අන්න සුලියට අහු වෙනවා. සුලියට අහු වෙනවා නම් එයා තාම සෝවාන් වෙලාද? සෝවාන් වෙලා නැහැ. තේන තාම සෝවාන් වෙලා නැහැ. ඒකයි සුලියට අහු වෙන්නේ. සෝවාන් වුණා නම් සුලියට අහු වෙන්නේ නැහැ. එයා දැන් බ්‍රහ්ම ලෝක මේ ප්‍රාර්ථනා නොකලත්, දිව්‍ය ලෝක ප්‍රාර්ථනා නොකලත් තාම සෝවාන් වෙලා නැහැ. සෝවාන් වුණා නම් සුලියට අහු වෙන්න විදිහක් නැහැ. සුලිය කියන්නේ කවුද? සිව්පස්සේ. එතකොට සිව්පස්සේ ලැබෙන්නේ කොහොමද? ගිහි පින්වතුන්ලාගේ දින ප්‍රතිචාරේ අන්න දැන් ලැබෙනවා. තේන්නා? මොකද භික්ෂුවක් හැටියට ගිහි පින්වතුන්ලාගේ ලැබෙන ප්‍රතිචාරයන් පිළිබඳ මට හොඳ අත්දැකීම් තියෙනවා. හොඳ අත්දැකීම් තියෙනවා. ගිහි පින්වතුන්ලාගෙන් කුමක්ද මට අවශ්‍ය? ඒ ඕනම දෙයක් මට ලැබෙනවා. තේරෙනවද? මොකද්ද මේ? මේක තමයි සුලිය කියන්නේ. තේරුම් හොඳට තේරුම් ගන්න ඕනේ. මට මතකයි මීට අවුරුද්දකට වගේ ඉස්සෙල්ලා එක්තරා මේ රටේ ඉන්න ප්‍රධානම ධනවත් මහත්තෙක් එයාගේ සුඛෝපභෝගී වාහනය, මං හිතන්නේ ඒක 1,300 to 1,400 වැඩි නොවදින රථයක්, එච්චරම ධනවත් කෙනෙක්. ඒ මහත්තයා මාව වාහනයට නැග්ගලා මගේ දොර ඇරලා මගේ ළඟ වාඩි වෙලා පසඟ පිහිටවලා මට වන්දනා කරලා කියනවා, ස්වාමින්වහන්ස මේ වාහනේ මම ඔබට පූජා කරනවා කියලා. ඒ කියන්නේ විශාල වටිනාකමක් තියෙන වාහනයක්. නමුත් ඒ අවංකවමයි මේ මහත්තයෙක් කිව්වේ. මොනවාද මේ? මේකට තමයි බුදුරජාණන් වහන්සේ සුලිය කියලා කියන්නේ. දැන් මේ සුලිය නිරේතුරව අවසාන තැනදී අපිව කොටි කරන්නා වූ දේ. ඒතකොට භික්ෂුවක් හැටියට ඔබතුමිය මගෙන් අහපු ප්‍රශ්නේ මේකයි. කොහොමද සතිය සිහි ඇති කරගත්තේ? ඒතකොට මුලින් එයා අධ්‍යාත්මික රූපෙට බැඳුන්නේ නැහැ. බාහිර රූපෙට බැඳුනෙත් නැහැ. ඒ නිසා මෙයා අම්මා තාත්තා අතහැරලා, බිරිඳ අතහැරලා, දේපල අතහැරලා අන්නේ ආයෙනවා. එයා මේක ලස්සන කරන්න සබත්තු දාලා, මාල දාලා, ඔක්කොම කරලා මං ගිහි ජීවිතයක් ගත කරනවා කියන දැනට ගියේ නැහැ. ඒ නිසා එයා පැවිද්දට ආවා. ඇවිල්ලා දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගයක් වඩනවා, තෘෂ්ණාව සියුම් කරනවා. ඊළඟට එයා මනුස්ස ලෝකේ හදන්න ගියේ නැහැ තනතුරු අරගෙන. ඊළඟට එයා දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න කියලා ගියේ නැහැ. මේ පස් තැනකම දැන් පරිපූර්ණ වෙද්දී ඔන්න සුලිය එනවා. මේක වර්තමාන භික්ෂු සමාජයේට විශේෂයෙන්ම තරුණ ස්වාමින් වහන්සේලාට ගන්න තියෙන ලස්සන තැන. මේ පහම පරිපූර්ණ කළත් මේ සුලියට අහුනොත් නම් කරගන්නම දෙයක්
නැහැ. එනිසා මේ සුලිය කියන තැනදී බලවත් සතිය සිහි ඇති කරගන්න ඕනේ. ගිහි පින්වතුන්ලාට දොස් කියන්න බැහැ. ගිහි පින්වතුන්ලා සෑම මොහොතෙම උත්සාහ කරන්නේ තමාගේ තියෙන ධනය තුලින් උපරිම ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න. ඒතොර මේ පින්කම් වලට බාධා කරන්න කියලා බුදුරජාන් වහන්සේ අපිට කොතනකවත් කියන්නේ. අපිට ලෝකේ තියෙන ඉහළම වාහනේ පූජා කළත් ඒක වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. වැරදි නෙමෙයි. මොකද පූජා කරන්න කරන්න තමයි ඒගොල්ලන්ට තව ලැබෙන්නේ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ගිහි පින්වතුන්ලාට ඒ කටයුතු කරගන්නවා වගේම අපේ ආරක්ෂාව අපි සුලියට අහු වෙලා නැතු වෙන්නේ. එතනදී සතිය සීය මේ කාරණා පහින් පස්සේ බුදුරජාණන් වහන්සේ සුලිය පනවන්නේ එක. මෙතන තමයි බලවත්ම තැන. අපේ භික්ෂු සමාජයේ යම් ස්වාමින් වහන්සේ කෙනෙක් පිරිහීමටපත් වුණා නම් මෙතන තමයි පිරිහුණේ. සුලියට අහුණා. ඒ නිසා නිරේතුරුවම මෙතනදී ගිහි පින්වතුන්ලාගේ අතේ ඒක වචනයකවත් වරද්දා අනේ වාහනේ පූජා කරපු මහත්යාගේ එක කොතනකවත් දශමයක වරද්දා නැහැ. ඊටත් ඉස්සෙල්ලා මට අවුරුද්දේ මට මතකයි මෙතෙන්ට මහත්තුරු දෙන්නෙක් කෙව්වා තවත් මේ රටේ මින ධනවත් කෙනෙක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අවශ්‍ය වාහනේ කුමක්ද කියලා විතරයි ඇහුවේ. මට කියන්න තිබ්බ වාහනේ කියන්නේ විතරයි. ඒ කිව්ව වාහනේ මට ලැබෙනවා. ඉතින් මං කිව්ව මහත්තයෝ ඒවා අපිට කැප නැහැ. ඒවා අපිට කැප නැහැ කියලා. මොකක්ද මේ සුලිය? එනිසා භික්ෂු සමාජය වේවා ගිහි සමාජය වේවා මේ සියල්ල වඩාගෙන ඉස්සරහට යනකොට කොටු වෙන භයානකම තැන තමයි මේක. කොටු වෙන භයානකම තැන. එනිසා ගිහි පින්වතුන්ලා කොච්චර වියදම් කරලා පින්කම් කරන්න ඒවා අඩුවක් කරන්න එපා. නමුත් භික්ෂූන් හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ මේ සුලිය කියන කාරණේ හඳුන ගන්න. ඒතොර මේ සුලියනුත් දැන් එයා බේරුණා. දැන් සුලියනුත් බේරුණා. එයා දැන් කීයකින් බේරුණාද? අධ්‍යාත්මික රූපෙන්, බාහිර රූපෙන්, නිරතුරුම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවා. තෘෂ්ණාවට කොටුනේ නැහැ. මිනිසුන්ගේ ග්‍රහණයට අහුනේ නැහැ. නොමිනිසුන්ගේ ග්‍රහණයට අහුනේ නැහැ. දැන් සුලියනුත් එයා බේරුණා. ඒ කියන්නේ සිව්පසේනුත් එයා බේරුණා. හයවෙනි කාරණේ කියනවා මේ දරකොටය දැන් හොඳටම පිඟිලානේ තියෙන්නේ. ගොඩාක් දුර ගහග නැහැ. මුහුද කිට්ටුවටම දැන් ඇවිල්ලා තියෙන මුහුද පිනිපිනි සෝවාන් ඵලයේ පිනිපිනි තියෙන්නේ. මුහුද කිට්ටුවටම ආවා. දැන් මොකද වෙන්නේ? මේ දරකොටය පිඟිලා නිසාම කෑලි කුඩු වෙලා යන්න පුළුවන් කියන විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ භික්ෂුව පංච නීවරණයට කොටු වෙන්න පුළුවන්. අවසානයේ බුදුරජාණන් වහන්සේ පංච නීවරණයෙන් තමයි එතනදි කියන්නේ. සප්තබොජ්ජංගයන් බැහැර වෙලා පංච නීවරණයට කොටු වෙන්න පුළුවන් කියනවා. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ කියන්නේ ආ නිරතුරුවම සප්තබොජ්ජංගයන්ගෙන් බැහැර වෙලා පංච නීවරණයට කොටු වෙලා ඒ හේතුව නිසා විනාශ වෙන්න පුළුවන්. එහෙනම් අවසානයේ මේ මාර්ගය වඩාගෙන ගිහිල්ලා අපි අවසානයේ කුමක්ද බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්වන්නේ? සප්ත බොජ්ජංග. ඒතකොට සප්ත බොජ්ජංග තුලින් තමයි ඒ සප්ත බොජ්ජංගයත් අනිත්‍යභාවය දැකලා මේ දරකොටේ මුහුදට වැටෙන්නේ. ඒ නිසා මේ නෝනා නිරතුරුවම ඔබතුමිය මගෙන් ඇහුවේ මේ කාරණයේ උදෙසා සතිය සීය ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ. මේ සතිය සීය මෙන්න මේ කාරණා හයක් පසු කරගෙන තමයි අපි ඇති කරගන්නේ. ඇති කරගත්තොත් තමයි අපි නිවන කියන මේ උතුම් සයුර කියන සාගරය කියන තැන්ට මේ දරකොටේ ගලාගෙන යන තැනට සලස්සන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස, බෞද්ධයන් වන අප ජීවිතයට එක් කරගත යුතු ශ්‍රේෂ්ඨතම ධර්මතාවයක් පිළිබඳව ඔබ වහන්සේ අපට සිහිපත් කරනවා. ඒ ධර්මතාවය කුමක්ද ස්වාමින් වහන්ස? දැන් නෝනා ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් හැටියට විමසුවේ බෞද්ධ ජනතාව හැටියට මේ උතුම් සද්ධර්මයේ ලෞතුරා බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල ඉඳගෙන තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉඳගෙන අපේ ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම ධර්මය කුමක්ද කියන කාරණයයි. බෞද්ධ ජනතාව ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම ධර්මතාවය හැටියට මම දකින්නේ නෝනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ පිරිනිවන් මංචකයේ සැතපීලා මහා සංඝරත්නයේට ඒ වගේම මේ සියලු ලෝක ධාතුවේ සත්වෙන්ට දේශනා කරන්නා වූ අවසාන අවවාදයේ අර්ථයයි නෝනා. මොකද්ද අවසාන අවවාදයේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා ඒසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන මේ තුන් ලෝක ධාතුවේ සියලුම සත්වයන්ට නිවන් මාර්ගය කියලා දීලා අවසාන පිරිනිවන් මංචකයේ සැතපීලා පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක ධාතුවටම දේශනා කරන අවසාන අවවාදයයි පිංගතුණී මේ ජීවිතයට එකතු කරගත්තු ශ්‍රේෂ්ඨම ධර්මතාවය හැටියට මම දකින්නේ. ඒතොරේ මොකද්ද මේ ශ්‍රේෂ්ඨම ධර්මතාවය? බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ මහණෙනි
සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට සියලු සංස්කාරයෝ කියලා කුමක්ද කියන්නේ? මේ සෑම කුසල් සංස්කාරයක්ම, මේ සෑම අකුසල් සංස්කාරයක්ම නිරේතුරුවම විපාක දීලා අනිත්‍ය භාවයට පත් වෙනවා. එනිසා මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා මහණෙනි. අනිත්‍ය වෙන සංස්කාරයන්ට ඔබ බැඳුනොත් ඒ අනිත්‍ය වෙන සංස්කාරයන් නිසාම ඔබ නැවත 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 දුක නැත්තම් භවය සකස් කරගන්නවා. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඇසුරු සැනක්වත් මේ භවය මේ ලෝකය ප්‍රාර්ථනා කරන්න එපායි කියලා. එනම් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මේසා දීර්ඝ භව ගමනක් පසු කරගෙන ඇවිල්ලා, මේසා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන, මේසා ලෝකයාට මහා පිරිමිත සේවයක් කරලා අවසානයේ ඇස් දෙක පියවෙලා නිවී යන අවසාන වචන හැටියට අපිට දේශනා කළේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා. එහෙමනම් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි අවංකවම සද්ධාව ඇති කරගත්තා වෙන්නේ පිංගතුණි, ලෞතර බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා වූ අවසාන ඉල්ලීම ඉටිකොලොත් කියන කාරණය තුලයි අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. එනිසා ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළ අහන්න අවංකවම ඔබේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අවසාන අවවාදය ජීවිතය තුලින් දරාගත් කෙනෙක්ද කියලා. එතකොට ඒ අවසාන අවවාදය අපි තවමත් ජීවිතය තුලින් දරාගෙන නැත්නම්, ඒ අවසාන අවවාදයට අදාළව අපේ සිතුවිලි අපි සකස් කරගෙන නැත්නම්, ඒ කියන්නේ පිංගතුණී අපි තාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංකව සද්ධාව සකස් කරගත්තේ නැහැ කියන කාරණේ. එනිසා නිරේතුරුවම ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අවසාන අවවාදයේ තුල ඔබ ජීවත් වෙනවාද කියන කාරණේ නුවණින් දකින්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට සංස්කාරයෝ කියලා කිව්වේ මොකද්ද? මේ සෑම කුසල් සංස්කාරයක්ම ඔබ උදේ ඉඳන් රාත්‍රී වෙනකම් වෙහෙසෙනවා, වෙහෙසිලා හරිහම්බ කරනවා, ධනය හොයනවා, ඒ ධනය හොයලා ඔබලා ලක්ෂ ගණන් වියදම් කරලා පින්කම් කරනවා, ලක්ෂ ගණන් වියදම් කරලා සීල ව්‍යාපාර කරනවා, සද්ධර්ම දේශනාවන් සිද්ධ කරනවා, මේ සෑම දෙයක් තුලින්ම රැස් වෙන්නා වූ කුසල් සංස්කාර විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අකුසල් සංස්කාරයන් නිසා අපි කොච්චර අකුසල් රැස් කළත් ඒ සෑම අකුසල් සංස්කාරයක්මත් විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ අනිත්‍යභාවයට පත්වෙන්නා වූ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මොකද මේ සංස්කාරයන් සංසාරයක් පුරාවට ඔබවත් මමවත් අප්‍රමාණව අපිව රවට්ටලා තියෙනවා. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නෝ මේ මැරමින් ඉපදෙමින් ආපු මේ භව ගමනේදී ඔබත් මමත් කල්ප ගණන් දිව්‍යතල බ්‍රහ්මතල මනුස්සතල කියන මේ සුගතියේ සැප විඳලා තියෙනවා. ඒ වගේම ඔබත් මමත් කල්ප ගණන් പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ නිරය සතර පායට වැටිලා කල්ප ගණන් ගින්දරත් යෝධියත් පුන්නක්කුත් තනකොලත් සෙමත් සොටුත් සමග ජීවත් වෙලා තිනවා. එහෙනම් බලන්න සංස්කාරයන් විසින් පිංගතුණි මේසා දීර්ඝ දුකක් මේසා දීර්ඝ සැපක් සකස් කරමින් භවයේ මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් පටිච්ච සමුප්පන්නව අපි වරන් ඇවිල්ලා තිනවා. එහෙනම් මේ සංසාරේ පටිච්ච සමුප්පන්නව සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් අපිට එන්න සිද්ධ වුණේ, මෙතනින් තව ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ එකම එක කාරණයක් නොදන්නා නිසා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ එකම එක කාරණය තමයි මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය අපි දකින්නේ. ඒ නිසා මහණෙනි මේ සංස්කාරයන් ඔබලාව රවට්ටලා තිනවා. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මේ සංස්කාරයන්ට රැවටීම නිසා මේසා දුක්ඛන්දරාවක් ඔබ විඳලා තිනවා. ඒ නිසා නිරේතුරුව මේ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඥානීය නැමැති මජික්කරුවා හඳුනගන්න. මේ විඥානීය නැමැති මජික්කරුවා සංස්කාර හේතුවෙන්ම සකස් වෙලා නිරේතුරුව පිංගතුණී සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ඔබවත් මමවත් මේ භවයේ මේසා දුරක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ
සීලයක් ආරක්ෂා කරලා සද්ධාව වඩල සතුට වෙනවා වගේ, මෛත්‍රී චිත්තයක් වඩල සතුට වෙනවා වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයේ හැටියට ඔබෙනුත් මගෙනුත් බලාපොරොත්තුන එකම දේ මොකද්ද කියලා දකින්න. දැකලා නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. තවදුරටත් සංස්කාර නැමැති මාරයාට ඔබව රවට්ටන්න දෙන්න එපා. නිරේතුරුව සංස්කාර නැමැති මාරයා නිරේතුරුව පින්වතුනි කුසලය පෙන්වමින් පින පෙන්නමින් අපිව සංසාරේ රවට්ටලා තියෙනවා. එනිසා මේ මොහොතෙත් ඔබ පින කියන කාරණයට කුසලය කියන කාරණයට බැඳිලා ඉන්නවා. නමුත් මේ සෑම පිනක්ම මේ සෑම කුසලයක්ම විපාක දීලා අනිත්‍ය වෙන දෙයක්මයි. පින් කරන්න කියලා හිත කියලා සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥානය කියන මේ මැජික් කරුවා නිරේතුරුවම ඔබ පින දිශාවට කුසලයේ දිශාවට අරන් යනවා. පින දිශාවට කුසලයේ දිශාවට අරන් ගිහිල්ලා ඔබ තුලින් පින් සිද්ධ කරලා කුසල් වඩවලා අන්න ගිහිල්ලා සුගතියේ උප්පත්තියක් සකස් කරගන්නවා. ඒ සුගතියේ උප්පත්තිය සකස් කරගත් තැනදිම පින්වතුනි අපි ආයිමත් ජීවිතේන් අකුසල් මූලයන් වඩනවා. ඒ අකුසල් මූලයන් වඩනවා, ඒ වගේම සිල්පද බිඳිනවා. නමුත් අපි මේ උතුම් සුගතියට පත්කලේ පින කියන කුසලයේ කියන සංස්කාර විසින්මයි. එදා අපි මේ පින කියන සංස්කාරයට කුසලයේ කියන සංස්කාරයට රැවටුණා. ඒ විඥානීය කියන මැජික් කරුවට අපි එදා රැවටුණා. රැවටිලා සුගතියේ ඉපදුණා. සුගතිය තුලදී නැවත නැවත සිල්පද බිඳලා නැවත නැවත අකුසල් මූලයන් වඩලා ආයිමත් අපි දුගතියට ඇදලා දානවා. දැන් බලන්න අපේ වර්තමාන සමාජයේ මේ මොහොතේ පිනෙන් ඉහළ වූ පන්තියක්, පිනෙන් ඉහළ වූ පිරිසක් ජීවත් වෙනවා නම් මහේශාක්‍ය භාවයට පත් වෙලා, ප්‍රභූ භාවයට පත් වෙලා, ධනවත් භාවයට පත් වෙලා, ඒ සෑම කෙනෙක්ම මහේශාක්‍ය භාවයට පත්කලේ, ප්‍රභූ භාවයට පත්කලේ කවුද? පෙර ජීවිතේ පින විසින්මයි. පෙර ජීවිතේ පින කියන සංස්කාරය විසින් මේ ජීවිතේ මහේශාක්‍ය භාවයට පත් කරලා, ප්‍රභූ භාවයට පත් කරලා, ඒ ප්‍රභූ භාවයන් නිසාම, මහේශාක්‍ය භාවයන් නිසාම නැවත නැවත සිල්පද මිදලා අකුසල් මූලයන් වඩලා ආයිමත් සතර පායට ඇදලා දානවා. ආයිමත් සතර පායට ඇදලා දානවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක්, මේ සංස්කාරයෝ හරිම වංචාකාරී, මේ සංස්කාරයෝ නිරේතුරුවම පිංගතුනි මැජික් කරුවෙක් වගේ ඔබව නිරේතුරුවම රවට්ටනවා. කුසලය පෙන්නනවා, පින පෙන්නනවා, සුගතියට අරන් යනවා. ඒ සුගතිය තුලින් ඔබ ආයිමත් ඇදලා දුගතියට දානවා. එනිසා මේ සංස්කාර නැමැති මාරයා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබව රවට්ටලා තිනවා. එනිසා නැවතත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී මේ සංස්කාර නැමැති මාරයාට රැවටෙන්න එපා. ඔබ කුසලයට රැවටෙන්නත් එපා, අකුසලයට රැවටෙන්නත් එපා. අකුසලයේ යම්සේ භයානකද කුසලයේ තුලත් ඒසා අනතුරක් සැඟවී තියෙනවායි කියන කාරණය දකින්න. අකුසලයේ යම්සේ භයානකද පින කියන කාරණය තුලත් ඒසා අනතුරක් රැස් වෙලා තියෙනවායි කියන කාරණය දකින්න. මොකද පින විසින්මයි අපිට සැපය ලබලා දීලා අපිව ආයිමත් අනතුරට දමන්නේ. එනිසා අකුසලයේ විපාක දෙනවා වගේම පින විපාක දීමේදී පින්තුණි අපි තුල සතිය සිහිය දුර්වල නම්, ධර්මයට අදාළව අපි හිතන්න දක්ෂණං, කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වලණං, පව කියන කාරණයට වඩා පින කියන කාරණය අනතුරුදායකයි කියන කාරණය හොඳින් සිහියට නගා ගන්න. එනිසා නිරේතුරුව පින්වත් ඔබ පින්කම් කරනවා වගේ, දන් දෙනවා වගේ, සීල ව්‍යාපාර කරනවා වගේ, බුදුරජාණන් වහන්සේට ආමිෂෙන් පූජාවන් පවත්වනවා වගේ පින්තුණේ මොහොතක් ඔබ කළා වූ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න, ඔබ කළා වූ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ මොහොතේ අද දවසේ ඔබ යම් පින්කමක් සිද්ධ කරලා, සීල ව්‍යාපාරයක් සිද්ධ කරලා, ඔබ යම් ආස්වාදයක් ලබනවාද සප්ත බොජ්ජංගයන් ඔස්සේ, ඔබේ ආස්වාදයේ මොහොතක් අනිත්‍යයි කියලා දකින්න. ඔබේ ආස්වාදය අනිත්‍යයි කියලා දකින මොහොතේම ඔබ වර්තමාන පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක් වෙනවා. එනිසා ඔබ පින්කම් කරන්න, පින්කම් කරන්න එපා කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් පින කියන්නේ සංස්කාරයක්, සංස්කාරය කියන්නේ මායයා, මායයා විසින් භවය සකස් කරනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භවය සකස් වෙන ආකාරයට නෙමේ ඔබ පින්කම් කරගත යුත්තේ. පින භව නිරෝධය උදෙසායි ඔබ යොමු කරගත යුත්තේ. පින භව නිරෝධය උදෙසා ඔබ යොමු කරන්නේ කොහොමද? ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න.
ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම වර්තමාන පංචුපාදානස්කන්දේ අනිත්‍යභාවය උදෙසා දකින්න. එකැන පින්කමක් සිද්ධ කරලා සෑම මොහොතකම ඒ පින්කමේ අනිත්‍ය ස්භාවය දකින්න. ඔබේ පින්කමේ අනිත්‍ය ස්භාවය දකින මොහොතේම පිංහතුනී ඔබ වර්තමාන පංචුපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිනවා. වර්තමාන පංචුපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිද්දී. මුලින් ඔබ රූප උපාදානස්කන්දේ අනිත්‍යභාවය මතු කල්ල දකිනවා. මේ පින්කම සිද්ධ කළේ මේ දන්සල පූජා කළේ මේ රූපය ඇසුරු කරගෙනමයි. එනම් මේ රූපය ඇසුරු කරගෙන හැදුවා වූ මේ සෑම දෙයක් තුළින්ම ඊට හේතුනා වූ මේ රූපය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක් පින්වතුනි. එනම් ඔබ මොන පින්කම සිද්ධ කරලත් ඊට හේතු සාධකුණ මේ රූපයේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔබ වර්තමාන රූපස්කන්දේ අනිත්‍යභාවය දැක්ක වෙනවා. නිරේතුරුවම ඔබේ රූපයත් අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් දෙක විදර්ශනා අනිත්‍යයි කියන සංඥාව තුළ දකින්න. ඔබ දන්සලත් දුන්නාය කියන කාරණයෙන් තුර එක බාහිර රූපයක් හැටියටයි දැනෙන්නේ. එනිසා නිරේතුරුවම අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් අනිත්‍යයි කියන කාරණය මොහොතක් වඩන්න ඔබ පංච උපාදානස්කන්ධයට අදාළ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා. ඒ වගේම නිරේතුරුව මේ සෑම පින්කමක් සිද්ධ කරද්දිම ඔබ තුළ සකස් වෙන ඇලෙන සිතක් තියෙනවා නම් ගැටෙන සිතක් තියෙනවා නම් ඒ වගේම සැප සිතක් තියෙනවා නම් සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා සාගත වේදනාවක් තියෙනවා නම් මේ සෑම විඳීමක්ම මොහොතක් අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින මොහොතේ ඔබ වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් වෙනවා පංච උපාදානස්කන්ධයට අදාළව. ඒ වගේම ඔබ යම් පින්කමක් සිද්ධ කරද්දී ඒ පින්කම තුළින් සකස් වෙන්නා වූ සංඥාවන් හඳුනා ගැනීමක් තියෙනවා. මේ සෑම හඳුනා ගැනීමක්ම මොහොතක් අනිත්‍යයි කියලා ඔබ දකින්න. ඒ වගේම මේ සෑම පින්කමක් කරද්දිම රැස් වෙන සංස්කාරයක් තියෙනවා. ඒක කුසල් වේවා කුසල් වේවා පින වේවා පව් වේවා නිරේතුරු වේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේ මේ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඥානීය විශේෂ වූ දැනීම් තියෙනවා. ඔබ පින්කමක් සිද්ධ කළත් සීල ව්‍යාපාරයක් සිද්ධ කළත් ආමිෂ පූජාවක් සිද්ධ කළත් ඒ නිසා ඔබ විශේෂ වූ දැනීම් ඇති කරගන්නවා. මේ පින්කම නිසා මට සුගතිය ලැබෙනවා, මේ පින්කම නිසා මම දෙවියෙක් වෙනවා, බ්‍රහ්මෙක් වෙනවා, මනුස්සෙක් වෙනවා. ඒ වගේ මේ සෑම විශේෂ දැනීමක්ම අනිත්‍යයි කියලා දකින්න අන්න වර්තමාන විඤ්ඤාණස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පින්කම් කරන්න එපා කියලා ඔබට කොතනදිවත් දේශනා කරන්නේ. ශක්තිමත්ව පින්කම් කරන්න, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරන්න, කුසල් මූලයන් වඩමින් පින්කම් කරන්න, කරමින් නිරේතුරුවම කළා වූ පින්කම වර්තමාන පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍ය වශයෙන් දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍ය වශයෙන් දැකලා දෙවන ඔබ අතීතයට හිත යොමු කරලා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න. එතකොට අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්නේ කොහොමද? ඔබ අතීතයට හිත යොමු කරලා ගිය වසරේ වෙසක් උත්සවයක් තිබ්බා. ඒ වගේම ඔබේ ජීවිත කාලයේ පුරාවට කොච්චරනම් වෙසක් උත්සව ඔබ සමරන්නේ නැද්ද? මේ සෑම වෙසක් උත්සවයක්ම සැමරුවේ මේ රූපය ඇසුරු කරගෙනයි. ඒ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍යයි කියලා දකින්න. ඔබ මේ මොහොතේ වයෝවෘද්ධ කෙනෙක් නම් ඔබ මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා පුංචි දරුවෙක් හැටියට වෙසක් කූඩු හදන්න නැති, වෙසක් තොරන් හදන්න නැති. නමුත් ඒ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා මොහොතක් දකින මොහොතේ අන්න අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ඔබ දකිනවා. ඒ වගේම ඉනුත් ඈතට හිත යොමු කරන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් ආපු ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුණගැහිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මුණගැහිලා කොයි සානං අපි වෙසක් උත්සව සමරන්නේ නැද්ද? ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න සංසාරයේ ඔබ වෙසක් උත්සව සමරන්නේ හැදුවා වූ වෙසක් කූඩු එක ගොඩක් ගැහුවොත් පිංගතුනි ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම වෙසක් උත්සව සමරන්නේ ඔබ හැදුවා වූ වෙසක් තොරන් එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඒසා සංසාරයක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසනවල වෙසක් උත්සව අපි සමරලා තියෙනවා. එනිසා දෑස් දෙක පියාගෙන මොහොතක් ඔබ දකින්න දක්ෂ වෙන්න. සංසාරයේ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා කොයිසා වෙසක් උත්සවයන් අපි සමරන්නේ නැද්ද කියලා, කොයිසා වෙසක් කූඩු හදන්නේ නැද්ද, වෙසක් තොරන් හදන්නේ නැද්ද, වෙසක් දන්සල් දෙන්නේ නැද්ද, කොච්චරනම් සුදු සිල් රෙදි පෙරෝගන අපි සිල් සමාදන් වෙන්නේ නැද්ද. නමුත් ඒ සෑම දෙයක්ම කළේ මේ රූපය ඇසුරු කරගෙන. ඒ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍යයි කියලා දකින මොහොතේම වෙසක් උත්සවයට අදාළව අපි අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා. දෙවනුව ඔබ නුවණින් දකින්නේ අතීත සංසාරයක් පුරාවට ඒ වෙසක් උත්සවයන් අපි සමරද්දී කොයිසා සැප වේදනාවන් ලබන්නේ නැද්ද, කොයිසා දුක් වේදනාවන් ලබන්නේ නැද්ද, කොයිසා උපේක්ෂා සහගත වේදනාවන් ලබන්නේ නැද්ද? අපි පත්තු කරපු වෙසක් පහන් කූඩුව ලස්සන්ට පත් වෙලා දැල් වෙනවා දකිද්දී අපි සැප වේදනාවක් ලබනවා. ඒ වෙසක් කූඩුව මේ ආලෝකය නිසා ගිනි අරගෙන විනාශ වෙනවා දකිද්දී අපි දුක් වේදනාවක් ලබනවා. ඒ වගේ මේ වෙසක් කූඩුව පත්තු වෙලා ඒ පහන නිවිලා යද්දී අපි උපේක්ෂා සහගත විඳීමක් ලබනවා. මෙවැනි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා සහගත වේදනා කොච්චර සංසාරයක් පුරාවට ලබන්නේ නැද්ද? ඒ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා සහගත වේදනාවක් අනිත්‍ය වුණා. අන්න අතීත වේදනා ස්කන්ධය මතු කරලා ගන්නවා වෙසක් උත්සවය තුලින්. ඒ වගේම අපි සංසාරයේ වෙසක් උත්සවවලදී කොච්චරනම් දේවල් හඳුනා ගන්න නැද්ද? මේක භක්ති ගීතයක්, මේක වෙසක් තොරණක්, මේක වෙසක් කූඩුවක්, මේක ලස්සනයි, මේක කැතයි, මේක සුන්දරයි කියලා කොයිසා දේවල් අපි හඳුනගන්නේ නැද්ද? මේක අහවල් ජාතක කතාව, මේක අහවල් ජාතක කතාව කියලා කොච්චර දේවල් වෙසක් තොරන්වලදී අපි හඳුනගන්නේ නැද්ද? මේක තරුවක්, මේක අටපට්ටමක්, මේක මේ ආකාරයේ කූඩුවක් කියලා කොච්චර නම් වෙසක් කූඩු අපි හඳුනාගන්නේ නැද්ද? මේක සරුවක් දන්සලක්, මේක බත් දන්සලක්, මේක මඤ්ඤොක්ක දන්සලක් කියලා කොච්චර දේවල් අපි හඳුනාගන්නේ නැද්ද? මෙයා සිල්වතෙක්, මෙයා දුසිල්වතෙක් කියලා කොච්චර දේවල් අපි හඳුනගන්නේ නැද්ද? සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වුණා. ඒ නිසා සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය මොහොතක් දකින්න. සංසාරයේ වෙසක් උත්සව සමරන්න ගිහිල්ලා අපි කොච්චරනම් කුසල් දහම් වඩන්නේ නැද්ද? පින් කරගන්නේ නැද්ද? ඒ පින කියන සංස්කාරයේ විපාක දීලා අනිත්‍ය වුණා. සංසාරයේ වෙසක් උත්සව සමරන්න ගිහිල්ලා සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩලා මිනිස්සෙයින්ව මුලා කරලා වංචාකාරීව සම්මාදම් කරලා කොච්චරනම් අකුසල් රැස් කරගන්නේ නැද්ද? සෑම සංස්කාරයක් මනිත්‍ය වුණා. අන සංස්කාර ස්කන්ධේ අතීත සංස්කාර ස්කන්ධේ අනිත්‍යභාවය දක්වනවා වෙසක් උත්සවයට අදාළව. ඒ වගේම වෙසක් උත්සවය නිසා අතීත සංසාරයේ කොච්චරනම් අපි විශේෂ වූ දැනීම් විඥානයන් සකස් කරගන්නේ නැද්ද? කූඩුවක් හදලා, තොරණක් හදලා, දන්සලක් දීලා, සීල ව්‍යාපාරයක් කරලා කොයිසා විශේෂ වූ දැනීම් ඇති කරගන්නේ නැද්ද? සෑම දැනීමක්ම අනිත්‍ය වුණා. අතීත විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අන බලන්න මේ වර්තමාන වෙසක් උත්සවය තුලින් වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. ඔබ වෙසක් කූඩුවක් හැදුවත්, වෙසක් තොරණක් හැදුවත්, දන්සලක් දුන්නත්, සිල් සමාදන් වුණත්, සද්ධාව වැඩෙන පින්කමක් ආමිසෙන් ප්‍රතිපත්තියෙන් කළත් මේ සෑම දෙයක්ම රූපේ ඇසුරු කරගෙනයි කරන්නේ. එතනින් ඔබ පංච උපාදාන ස්කන්ධේ රූපස්කන්ධයට අදාළව මතු කරලා දකින්න. ඒතර වර්තමාන පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය දකින්න කෙනා අතීත පංච උපාදාන ස්කන්ධයේ විසක් උත්සවයන් අදාළව දකින්න කෙනා වර්තමාන පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය නම්, අතීත පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය වුණා නම් අනාගත පංච උපාදාන ස්කන්ධයට එයා බැඳෙන්නේ නැහැ. එයා දන්නවා අනාගතේ මං කොයිසා සංස්කාරයන් රැස් කළත් ඒ සංස්කාරයනුත් අතීතේ වර්තමානයේ රැස් කළා වූ සංස්කාර වගේම අනිත්‍යභාවයට පත් වෙනවා කියලා. එනම් පින්වතුනි, ඔබ ඉදිරියේ ධර්මයේ තියෙනවා. නමුත් ඔබේ ධර්මයේ ජීවිතයට ගලපා ගැනීමේදී දුර්වලභාවයක් දක්වනවා. ඉනිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න ඒ සංසාරයක් පුරාවට අපි කළා වූ දුර්වලභාවයන් මගහැරගෙන නිරේතුරුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා කොයිසා කැපවීමක් කරලද මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය මතු කොල්ල ගන්නේ? එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට තිබුණා අවශ්‍ය නම්
එක බණපදයක් අහලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් බෝධිසත්වයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. උන්වහන්සේ දකිනවා මම තනිවම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. තව කෝටි ප්‍රකෝටියක් ලෝකයාට මේ නිවනේ රසය කියලයි මම නිවන් අවබෝධ කරගන්නේ කියලා. බලන්න සංසාරෙට බහිනවා ඔබත් මමත් උදෙසාමයි. මේ මොහොතේ මේ පන්සිල් මළු අහන ඔබත් මමත් උදෙසාමයි. එදා බෝධිසත්වයෝ අතට ආවා වූ නිවන අතහැරලා සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ මහා භවගමනට බහින්නේ. ඉන් පස්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරාගෙන බෝධිසත්වයින් මේ පාරමී ගමනෙනවා. බුදුරජාණන් වහන්සේ පසුකාලීනව කියනවා ආනන්ද මට මාර්ගය දන්න කෙනෙක් හිටියේ නෑ, පත පොතක් තිබුණේ නෑ, ගුරුවරයෙක් හිටියේ නෑ, මම දුක තුලින්මයි ආනන්ද දුක ජයගන්නේ. එනිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. මොකද මං කුමාර කාලේ මම මේ ශරීරයට අප්‍රමාණ සැප දුන්නා. නමුත් මට දුකෙන් මිදෙන්න පුළුවන් වුණේ නෑ. එනිසා දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා ආනන්ද. මම සමහර දාට එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ. මම සමහර දාට එක මුං ඇටයක් විතරයි බත් ඇටයක්. ඊට වඩා මන් දෙයක් මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. මොකද දුක තුලින්මයි මං දුක ජයගන්නවා කියලා හිතුවේ. ඉන් පස්සේ මට දැන් ඇවිද ගන්න බෑ. මං දැන් බඩගාමින් ආනන්ද ජීවත් වෙන්නේ. මං බඩගාමින් අර ගොපලු රෑන් හරක් රෑන් ළඟට ගිහිල්ලා ගොපලු දරුව ඈතට යනකම් මං ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියලා කිරි උරා බොනවා ආනන්ද. මේ හරක් පයින් ගහද්දී කලන්තේ දාලා වැටිලා මං සතිය දෙක ගවගාල් වල ඉන්නවා. මට සිහිය එනකොට මම පණ නෑ විද ගන්න බඩ ගන්න පණ නෑ. මං අර හරක් පැටව දාපු කහපාට අසූචි කනවානන්ද. ඒ කහපාට අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නැහැ ආනන්ද කියලා සූත්‍රගත ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න පිංගතුනි, ඒ හරක් පැටව දාපු අසූචි කද්දිත් බෝධිසත්වයින්ට අපුලක් දුගදක් නොගැදුනේ කුමක් නිසාද? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීම උදෙසාමයි. අවසානයේ බෝධිසත්වයෝ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. අවසානයේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලයේ අදිෂ්ඨානයක් කරනවා. මේ ලේ මස් සම් මැටනහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින් නැහැ කියලා. මොකක්ද මේ කරන්නේ පිංගතුනේ? ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරිනවා. ජීවිතේ මරණයට දාද්දි පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහරිද්දී අන්න චතුරාර්ය සත්‍යයත් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා. එනම් බලන්න මෙවන් සතියක ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට ජයශ්‍රී මහා බෝධි මූලෙදි පිංගතුනි ජීවිතේ මරණයට දාලයි මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්නෙ. එනම් බලන්න ඔබ මේ බොහෝතක් දැස් දෙක පියාගෙන දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයන් ආපු මේ ගමනේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම්, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් පිංගතුනි ලක්ෂ කී වාරයක් බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා. ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුනි ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ. ඉන් පස්සේ බලන්න 45 වසරක් පුරාවට උන්වහන්සේගේ සිරිපතුල් වල කරගැට එන තුරාවට, දියපට්ටා එන තුරාවට මුළු දඹදිවම වඩමින් පිංගතුනි ලෝකයාට යහපත කියලා දුන්නා. ලෝකයාට නිවන් මාර්ගය කියලා දුන්නා. අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා අපිට කියන අවසාන අවවාදේ තමයි මම ඔබට මුලින් මතක් කළේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා අපිට කිව්වේ නෑ, මහණෙනි උපාසක උපාසිකාවනි තට්ටු දෙකේ ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්න කියලා අපිට කිව්වේ නෑ, දුවාදරුව හදාගෙන ජීවත් වෙන්න කියලා අපිට කිව්වේ නෑ, දිව්‍යතලයක් බ්‍රහ්මතලයක් ප්‍රාර්ථනා කරන්න කියලා අපිට කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදය හැපිට අපිට කිව්වේ, මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ සංස්කාරයන් සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබවත් මමත් සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව රවට්ටලා තියෙනවා. ඒ නිසා නැවත මේ සංස්කාර කියන ප්‍රෝඩාවට, සංස්කාර කියන වංචාවට ඔබ රැවටෙන්න එපා.
ඔබ බලන්න මේ මොහොතෙත් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා ඔබ මේ වෙසක් සතියේ කොයිසා සංස්කාරයන්ට බැඳෙන්නේ නැද්ද? කොයිසා පින කියන සංස්කාරයන්ට බැඳෙන්නේ නැද්ද? ඒ පින කියන සංස්කාරයන්ට බැඳීම නිසා, කුසලයේ කියන සංස්කාරයන්ට බැඳීම නිසා ඔබ කොයිසානම් විතර්කයන්, කොයිසානම් සංස්කාරයන්, කොයිසානම් භවය දීර්ඝ කරගන්නේ නැද්ද? ඉනිසා නිරේතුරුව මේ සංස්කාර නැමැති ප්‍රෝඩාව හඳුන ගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉනිසා පින්වත් ඔබ දක්ෂ වුණොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේසා අපරිමිත කැපවීමක් කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන අවසාන අවවාදයේ හැටියට අපිට දුන්නා වූ ඒ දයාබර අවවාදයේ ජීවිතයට එකතු කරගත්තාද කියන කාරණය ඔබ ඔබෙන් ප්‍රශ්න කරගන්න. ඔබ ඔබෙන් ප්‍රශ්න කරගෙන ඔබ තා මේ උතුම් අවවාදයේ ජීවිතයට එකතු කරගෙන නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කර ගැනීම උදෙසාම ඒ උතුම් අවවාදයේ ජීවිතයට එකතු කරගන්න. මම හිතනවා මේ උතුම් වෙසක් සතියේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් අපේ ජීවිතයට එකතු කරගත යුතු අර්ථවත්ම ධර්මයේ හැටියට මම දකින්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එනිසා මේ වංචාකාරී ප්‍රෝඩාකාරී සංස්කාරයන්ට බැඳෙන්න එපා. නිරේතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියන ධර්මතාවයේ තරම් උතුම් ධර්මයක් ජීවිතයට එකතු කරගන්න. හොඳමයි ස්වාමින් වහන්ස, ඒ නිවීම සැනසීම ලබා ගන්නට උත්සාහ කරන ඔබ සියලුම දෙනාගේ ඒ සියලුම උත්සාහයන් ත්‍රිවිධ රත්නේ ශක්තියෙන් සාක්ෂාත් වේවා, ඉෂ්ට වේවා කියා සිරසෙ FM පන්සිල් මළුවේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.